විෂන් කෑ විශ්වාසනීය දැක්ම සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි ඔලිව් සාමී පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාද නැති කරන විෂ බීජ එක්ක සටන් කර සම නිරෝගීව තබයි ජානෝ රටින් දරුවන් Tamanගේ වගේ සැලකෙන මැලිබන් නිර්මාතෘතුමාගේ පොරොන්දුව ඉදිරියටත් එහෙමමයි Anytime combo ඔබත් අදම 555 ඩවුන්ලෝඩ් කර ඇක්ටිවේට් කරගන්න SLT Mobitel දමින්ද කියන්නේ ඉත හොඳ මිනිස්සෙක්. එයාට හොඳ හදවතක් තියෙනවා. ඔව්. එයා හරි අවංකයි. එයාගේ හොරබරු වංචාව නැහැනේ. ජානු මේ මිනිස්සත් එක්ක සෙටල් වුණා නම් දෙන්නගේම ජීවිත ලස්සන වෙනවා. මම මේ සීරියස් කියන්නේ. ඔව් නේද? එහෙම වුණත් හොඳයි නේ. ඔය ලස්සන හැන්සම් කියන පිරිමි පවුඩර් බබාලා වගේ. පෙනුම විතරයි. හරියට රෙජි ෆෝම් වගේ. ඉක්මනට කැඩලා යනවා. ප්‍රශ්න කරදර ඉස්සරහ කැඩලා බිඳලා යනවා. Excuse me මම පොඩක් ජානු කවට ගිලෙන්න. कोई दिन मंकी गिदर गिला गाना क्या इन्हें बैर था ගොඩවෙමට උමු කතා කරන්නේ ආ වාමට වෙන්දට උමු කතා කරන්නේ නැහැ නේ ප්ලීස් කරදරයක් වෙන්න එපා මං ගන්න කියලා කිව්වනේ ආය ගන්න එපා ඔයා මොකද ඔය කාරයක් ඇතුලේ ඇයි ඇයි කියලා තමයි මමත් අහන්නේ මට ඕනේ හින්ද මම මේක ඇතුලේ ඉන්නේ ආ එහෙමද මොකද ශාක්‍ය වෙන්නේ කවුද ඔය අනේ පොඩ්ඩක් ඉන්න චතුර වාදමේ මේ වෙලාවෙන් ප්‍රශ්න අහන්න ගත්තනේ සෝරි සෝරි අතීතේ කුඳවසක අප හමු වී තිබුණා අතීතේ කුඳවසක අප වෙන වී තිබුණා मुब मगे हितम तव कियवन बव रहस्यम देनुना अतीते कुदावसक अब हम අලුත් මැලිබන් ක්‍රීම් ක්‍රැකර් වැඩි ක්‍රීම් රසක් රස බ්‍රේක් එකක් ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය නවලක්ස් ජානු උපරිම තව මාස 3ක් මෙහෙම ඉන්න පුළුවන් මේ ඊට පස්සේ පේන්න ගන්නවා මේ වෙලාවේ මෙයාට මේක ඕන දෙයක් නෙවෙයි මං ડોක්ටර් එක්කත් මේ ගැන කතා කරා නැන්දි එයා තාම පොඩි දරුවෙක් ළමයෝ දැන් නැන්ද මොකද්ද කරන්න ඉඳන් ඉන්නේ එයාව මෙහෙ තියාගන්න බෑ බඩක් එක්ක මේ ළමයව මෙහෙ තියාගන්නේ කොහොමද? ඒකෙන් ওই පුතාටත් කතා දෙනවා. ඒකින්ද මම මේකට විසඳුමක් අතා කරගෙන යනවා.
ඒකුවේ මේ දේවල් තේරුම් ගන්න පුළුවන් මිනිස්සෙකුට මියාව බන්දල දීලා මියාව රටින් යවන්නයි මං හිතාගෙන ඉන්නේ. නැන්දි මං ගිතාම් පොඩිනේ. වෙන කරන්න දෙයක් නැහැ. කොහොමත් මේ බරෙන් නිදහස් වෙනකම් කාගේවත් ඇහැ ගැටෙන්න හොඳ නැහැ. මිනි මරල පව් පුරගන්න බැහැනේ අපිට. දැන් ඔහොම එකපාර පන්නල දැම්මම මෙහෙම එළම අසරණයිනේ. එයා මේ වෙන හැම දෙම දරා ගන්න ඕනේ. මෙච්චර දෙයක් කරගන්න පුළුවන් වුණා නම් ඉතින් ඒක දරා ගන්න බැරි කමක් නැහැ. පොඩි කමට නෙවෙයිනේ මෙයා මේ කරලා තියෙන වැඩ. කොහොමත් මම මෙයාව හිතින් අයින් කරලා ඉන්නේ. මගේ හිතින් දරු කමිනුත් මම මෙයාව අයින් කරලා ඉන්නේ. මට තවත් මේ මගේ දරුවනේ කියලා මගේ පපුවට තුරුළු කරගෙන නින්දා අපහාස විඳින්න බෑ. මේ කාරණේදීම කොහොමත්ම බෑ. ඇත්තම පුතේ මේ බවක් මන් දන්නවනම් මම මෙහෙ නවත්තන්නේ නෑ මේ ළමයාව. හරි හරි ඒකට ගමන් නෑ නේද? ඒක ජපන් ගිහින්දු. මහා අවලන් ජාතියක්. ඒ මිනිස්සු පිළිගන්නේ මෙහෙම දෙයක් උගේ අතින් උණයි කියලාවත්. අපේ කීටම වැරද්ද පටවනවා. ඒ වුණාට ඉතින් ඔප්පු කරන්න පුළුවන්. මොකටද? මේ හරකි දැනගන්න එපා. මේ සම්බන්ධ දැනගත්ත දවසම මම කොහොම එක නවත්තන්න කියලා. තොට මට එන තරහක් මේකෙත් එක්ක. මට මාර නැටි රැක හැම හීනේ මම ගාව හිටියේ ඔයයි අපි ගාව ඉතිරිච්ච හැම සතුටු කඳුලක්ම මැව්වේ ඔයයි දොරකුළු බිඳලා ඔබ මාගාව දැවටෙන්න හදවත බිඳලා ඇයි දුර ඇත පාවෙන්නේ අත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ප්‍යාස් බේබි වෙල්වට් අලුත් වෙලා ගාණත් අඩු වෙලා දැන් රුපියල් 110ක් පමණයි ජානු ඔබේ සෞඛ්‍ය කොටසක් ඉතින් ඇයි ඔබය ඔබේ පවුලේ අයගෙන් හංගන්නේ ඊවා විශ්වාසයෙන් පෙරමුණේ සෙත් අයියේ අපි අන්ද ඇයි මට මෙතන ඉන්න බෑනේ මට හරි අමාරුයි හොඳ නෑනේ පොඩ්ඩක් අපි ඉඳලා බලලා යන් සේරමත් හරි මේ කියවිල්ල තමයි මට අහන් ඉන්නම් බැරි පොඩි වෙලාවක් ඉන්නකෝ මේ වෙලාවේ අපිට යාව තරහ කරගන්නත් බෑනේ මයි සුද්ධි අපි සින්දුවක් දාලා ඩාන්ස් කරමුද යා එන්න අනේ මට බෑ දම්මින්ද අනේ මගේ සුද්ධි වාට හොඳට නටන්න පුළුවන්නේ යංකෝ ඔයා ලස්සන නටනවනේ යා යා අද මගේ ඇඟටියක් හරින ආ ඇයි ඒ මොකද ඇඟටිය රස්නේ තමයි කොහෙද ඉතින් ඔයා කියන දේක් අහන්න නෑනේ පොඩ්ඩක් රෙස් කරන්න නෑනේ නෑ එහෙම දෙයක් නෙවෙයි ඉන්නකො පොඩ්ඩක් මේ මංගිල ડોක්ටර්ගෙන් බේටියක් අරන් ඉන්න. එහෙම අවුලක් නෑදම්මින්ද? ටිකක් මෙතනට වෙලා හිටියම හරියයි. හරි හරි පොඩ්ඩක් ඉන්නකෝ. මම ડોක්ටර්ගෙන් සෙත් මාතේ පොඩ්ඩක් බලන්න. ප්‍රශ්නයක් නෑනේ නේද මට
මට නිකන් අවුල් වගේ චතුර. මට ඔයත් එක්ක කතා කරන්න මූඩ් එකක් නැහැ. ගියේ නෝ. ගිලවස චද්ද. ඔයත් යන්න චතුර. මේ නම්බෙකද? නෙමෙයි. එයාට කොහෙන්ද වගේ නම්බෙක? මන් දන්නේ කොහොමද? යනවා නැත් තමයි. ඕක ආන්සර් කරන්න එපා. ඔක කට් කරලා බ්ලොක් කරලා දාන්න. හිම කරන්න ඕනේ නැහනේ. මම වැරද්දක් කළා නැහනේ. ආන්සර් කරන්න එපා ඒ උනාට. ශාක ප්‍රශ්න නැ අපි කතා කරලා ඉසිදගමු. අනේ චතුර පින් සිද්ද වෙයි. ඔයා මේක මැද්දට පයින් එපා. ඒක අරන් බලන්න. ඔය චතුර නේද? ඔව්. මට තමුන්ගෙන් අහලා දැනගන්න දෙයක් තියෙනවා. ආන්න පුළුවන්. චතුර තමුන්ට මොකද ශාක්‍යත් එක්ක තියෙන සම්බන්ධය? ආ? තමුසල් දෙන උතෙන්ට වෙලා මොකද්ද කරන්නේ? ඇයි? පොලිස් පාඩද? ඔය පොලිස් පාඩ තමයි. ශාක්‍ය මේ. උතම පිස්සු නටන ලේස්ටි වෙන්න එපා. කවුද මේ මනුස්සයා? ඔය ඉතින් මේ නම් එක හොයාගත්ත එකේ අනිත් විස්තරත් හොයාගන්න ඇතිනේ නේ? ඔව් හොයාගත්ත තමයි. ගැම්ම තාත්තගේ ඉඳලාම හැම විස්තරයක්ම මම හොයාගත්තා. ඈ? දැන් හොයාගෙන මොනවද කරන්න ලැස්තියි? ශක්‍ය. ශක්‍යව මට පොරොන්දු වුණා මං එනකන් ඉන්නවා කියලා. පොරොන්දු තියෙනවා. ඒව වෙනස් වෙනවා. ඈ? එහෙමද? ඔයා ඔය කරන වැඩේ වහාම නවත්තන්න සනා. ශක්‍ය. මම ලංකාවට එනවා. ඉතින් ඔයාට එන්න තහනම නැහැ. මේක විසඳ ගන්න ඕන ශාක්‍ය. මට මේක විසඳ ගන්න ඕන. මට විසඳ ගන්න මුකුත් නැහැ. ඔයාට විසඳ ගන්න දෙයක් නැති වෙන්න පුළුවන් මට විසඳ ගන්න දෙයක් තියෙනවා. මේ මිනිස්සුන්ට පාඩු ඉන්න දෙන්න. ඒක මම බලා ගන්න. මොනවද බලා ගන්න කියන්නේ? මම ඒක බලා ගන්න. ඔයා මට වෙච්ච පොරොන්දුවක් තියෙනවා ශාක්‍ය. ආ? ඒක ඒ විදිහට මිෂ්ට වෙන්න ඕන. මැද්දට මොකාවත් මොකාවත් මොනවයින් කරනවා අතීතෙක් දවසක අප හමු වී තිබුණා අතීතෙක් හවසක අප වෙන් වී තිබුණා අපි හමු වෙන බව දැනුණා නුඹ මගේ හිතම තව කියවන බව රහසෙම දැනුණා අතීතෙක් දවසක අප හමු වී තිබුණා අතීතෙක් හවසක අප වෙන් වී තිබුණා කොහේ හෝ මතු දවසක අපි හමු වෙන බව දැනුණා නුඹ මගේ හිතම තව කියවන රහසෙම දනුණා දිනා ගන්න භවිෂ්‍යත දහස් වරම විශේෂ දිනුම් ඇදීම සැප්තැම්බර් 30 වෙනිදා ජානු අන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ප්‍යාස් බේබි. නිසලි. ගෙට යන්න. අම්ම කතා කරනවා. යන්නේ ද කියන්නේ යාලා.
ටිකක් ඉන්නම් අයියේ. ටිකක් ඉන්න නෙමෙයි අපි යන්. මෙතන මේ සතු සර්පයිත් ඉන්නවා. කියන දේ අහලා යන්කෝ. මෙසලි කියන දේ අහන්න ඉතින්. අයියේ. කාටද මාව බන්දලා දෙන්න හදන්නේ? මේ රටේවත් තියාගන්න ඇලු නේද? අයියට හිතෙන්නේ නැද්ද? මේ හැමෝම විඳවනවට වැඩිය මම මැරිලා ගියා නම් හොඳයි කියලා? නිසලි, මේ මෙච්චර දෙයක් වෙලා තියද්දි ඔයා පිස්සුනට අනේ මොකද අනේ? තව මැරෙන කතාවක් කියනවා. දොරකුළු බිඳලා ඔබ මාගාව දැවටෙන්න හදවත බිඳලා ඇයි දුර ඇත පාවෙන්නේ නොකියන රහස පවසන්න සංගවන රහස දැනගන්න මෑන් පුදුම සතුටින් ඉන්නේ ඉතේ වාගාම දැවිටි දැවිටි ළඟමයි ඉතේ ඔතන මගේ අතින් මොන හරි කියුණා නම් ඒක හරි නැති හින්දා මං හරි අමාරුවෙන් ඉවසන් හිටියේ මොනා කියුවේ ජානු එයාගෙන් හානියක් නැහැ දැන් ඔය ඩුබායි ආජත්ගේ ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරේ මේ ධම්මින්දනේ මම මේ හිත හිතාපු දෙයක් තියෙනවානේ කොහමද ඔය යට තියෙන ගේම්ස් ගැන ඔක්කොම දන්නේ ඔය ධම්මින්ද තමයි මම හිතන්නේ ඔයාට ධම්මින්දව හැන්ඩල් කරන්නත් ලේසිනේ එයාට සෙට් අයියේ හරි හරි ඥාන පොඩක් අහන්නකෝ මම කියන්න දෙයි ඔය බිස්නස් එකට පිටාය ගත්තම ලොකු ප්‍රශ්න ඒගොල්ලෝ ඉතින් අපිට කපනවා අය අනිතකේ ඒගොල්ලෝ ඒගොල්ලෝගේ වැඩ ටික කරගන්නවා අන්තිමට ඒගොල්ලෝ කියන ඒගොල්ලෝම බිස්නස් එකක් පටන් ගන්නවා හරි අමාරු ඒගොල්ලෝ තියාගෙන ඉන්න එක එහෙම දේවල් නම් වෙනවා තමයි. අනිතක ජානු එයා කවදාවත් ඔයාලට වංචාවක් කරන්නේ නැහැ. හරක වගේ ඉඳි ඔයා ගාව. ආඩත් මාර ප්ලෑන්ස් තමයි තියෙන්නේ. මම කියපු එක වැරදි නෑනේ. කොහොමත් මම ඔයාව ගොඩ දාන විදියක් හොයාගන්න බෑ. ඒ වුණාට ඉතින් එහෙම වැඩ අරන් ඊට පස්සේ මේ මිනිහයාගෙන් බේරිල්ලක් නැති වෙයි මට. හරි හරි අපි පටන් ගමු. ඊට පස්සේ ප්‍රශ්නයක් ආවොත් අපි විසඳ ගමුකෝ. මං ගත්තා පුල් මුදලාලි ආන්සර් කරේ නෑ මිනිහා දැන් අමුතු ලයින් එකක් ගහන් ඉන්නේ මොකද්ද මේ මිනිසේ කර මාත්‍යා මුදලාලියා කොච්චර ලෝභ වුණත් ඔය ජානු සම්බන්ධ කාරණාවකදී මිනිහාගේ ජීවිතේ අංක එක වෙන්නේ ජානු මං ඒක දන්නවා මේ මොකද්ද අර ලයින් එකක් ගහන ගින්න එනවා කිය කතාවක් ඉන්නේ නා අර රතුජිත් ඌ සෙට් කරපු බිස්නස් එක දැන් දෙන්න හවුලේ කරන්න මුදලාලි කල්පනා එහෙමද දැන් මේ මිනිසේ කර මාත්‍යා මුදලාලිව මොන ප්ලෑන ගැව්වත් මිනිහාගේ ජීවිතේ යටි අරමුණ වෙන්නේ ආයි ජානුට කොහොම හරි හේතු වෙන්න ඒ වැඩක් නෑ මේ මම්මගේ ජොබ් එක කරලා තියෙන්නේ පොරොන්දු වෙච්ච ගාණ මට ඕනේ මිනිහා මුකුත් ඒ ගැන කිව්වද නෑ මිනිහා මාත් එක්ක ඒ ගැන මුකුත් කතා කරලා නෑ දිනා ගන්න භවිෂ්‍යත දහස්වරම විශේෂ දිනුම් ඇදීම සැප්තැම්බර් 30 වෙනිදා
ඔයාට මේ දේවල් හින්දා මාව වාදයක් කරදරයක් වගේ හිතනවා නම් ඔයත් නවතින චතුරයි. ශාක්‍ය ආපහු හැරිලා එන්න බැයිද මට?